ඔ රානම අයිතිය අයිටෙන් ප්‍රප්්‍රවිකාශයක්ත් සමකින් මචරිත නංජය බමුණුහේන්ද්‍ර. මම දිනුෂිකප්‍රබෝධ ප්‍රථම අවධානය පුවත් සිරස් තලවෙත ඉදිරිී මාස දෙක තුරදී මද්‍රව ්‍යජාාවරම්කරුවන්ට මරණ දනුවම ක්‍රියාපම කිරීමට ජනපති සූදානම් විදෙස්වල සංගවසිටින අපරාධරුවන් නීතිය හමෝටගෙන එන බව අගමති කියයි. වරායේ මාfia්‍යියාව නමුත් බට පෙනනා ප්‍රභාකරට පවාමූුණදීපු චාස් මැතිනයට වරයිතිික කබියෝගාත්පතැ කියත් වරායින මාප්‍යාවේ ඉටත් වඩා බරපතන. උපා විධහරෙන් විස්්දාසකට පැකියා. ඉදිරි වාස දෙක්ක තුළදී මච්චාාවරම් කරුවන්ට මරණදරුම ක්‍රියාත්මක කරන පව. ජනාධතිපති මෛත්‍රපාල සිරිසේන මැතිතුමා පර්ලිමින්ටවේද අද අවධාරණය කළාන්. සමාජයේ විනේගරුක සමාජයක් කරන්න. නීතිගරුක සමාජයක් කරන්න හොඳ සටක් හදන්න? අද නීතිරීති ක්‍රියාත්මක වියීම ඉතාමත් අවශයි ලෝකයේ සෑම රටකම එවිදිර ක්‍රියාත්මක වෙනවා. එනිසා තමයි මමතීරණය කළේ මර්නීදඩනේ ක්‍රියාත්මයක් කළේ තුයි කියන එක? අහුගේ අවුරදු එකහ මාරක්විතර මම ඉල්ලා සිටි අදාළ අආයතන වලින් මරණය දන්ඩ නෙමවුවන්ගේ ලේඛනයක් මාවතේ වන්න කියලා මේ ලේඛන එවීමත් එක දිගටම ප්‍රමාද වනාා මම හිතන්නේ ඒකක්කිේ හෝ මද්‍රියව ජාරම්කරුවන්ගේ තිබන ප්‍රබලකම උඩ ඒවාර්තාත් ඇතැම් බෙලාවට ස්යාගත නොහැකි තත්වයක් ඇතිවෙලා තිබෙනවා අද මම වගකීමින් ප්‍රකාශ කරන්නේ වැලිකඩ බන්ධනාගාරය තමා මේ රටේ ඊතිරෝදී මද්‍රයව් වල මූලස්ථානේ එතරින් තමා මේම ක්‍රියාත්ම වෙ ඒනිසා අපි අධකරණෑ මැක්තුමන්ත් අපි සාකච්චා කල්ල වැඩපිල්ලක් හදාගන දැන් නවාඒ තත්වය වෙනස් කරන්න. බස ප්‍රදේශයේ තිබෙන සිරකරුවන් සිටින ප්‍රදේශයට ඉතාමත් බරපත්තල වැරදිකරපු. අපරාධකරුවන් ඒ ප්‍රදේශවලට ගෙනියන් කටහිතු කරල්ලා. වැලිකට බඳනාගාරය වඩාත් අපිට ගැල්ලපෙන ආකාරයට සහස්කරන්න ජපි බලාපොරොත්තු වෙන්නේ. මරණියදන්ඩය සම්බන්ධයෙන් පෞගේ ජනවාරි මාසේ තමයි. හැටි ර්තාටික් ලැබුණ. පලපුහම ඒ වහර්තා වලත් ප්‍රශ්නදයවා හොද මේ මරුණය දන්ඩයක් දෙනවයි කියලමම් ප්‍රකාශයට පත් කලාට පස්සේ මරණ දන්ට නියවෙලා හිටපු. එහෙත් අභ්‍යාචනා නොකරපුුවක් අය සියල් දෙනාම අභ්‍යාචනා කරලා ඊට පස්සේ ඒ නිසා දැනට තිබෙන වාර්තා පදනම් කරගෙන වෙලාට අපිට පුළුවංකම ලැබයි මරණය දඩනය ක්‍රියාත්ම කරන්න ඉදිරි මාසියයක්ත් දෙකක් කාලය තුළ. එය විස්්චිර වශයෙන්ම කිරීමට මම තීරණයක් කරගන තිබෙනවා මොනවිදියේ විෝධතාවත්. මානවිහිමිකම් සංවිධානොලින් මං ඉලීමක් කරනමේ රටේ. අපරාධ මද්‍රව්වේ මත්කුඩු ජවාරං පාතාලය මේවා මර්ධනය කිරීමේදී. ඔවුන් වෙනුවෙන් මානවිහිමිකන් සංවිධාන පෙනී සිටිනුවනක් ඉතාමත්ම වැරදි. න ම මිෂ සබහප පිබදවද නදතිපති ත්‍රි පලසිරි මටතුමාම ෙදදහස් දැක්වවා. අපේ ත්‍රවිද හමුදා අපේ පොලිසිය විදේශය පුහනුවීම්. එක්සත්ජාතිීන්ගේ සංවිධානයේ සමසාධක හමුදාවලට කටයතු කිරීමට යැවීම. සියල්ල ප්‍රමාධ කරනවා අපේ මානොහිකන් කොමි සබාව. මම හරිම කණගාටුවවා දැන් ඒ. භූමදාන කල අපේ රණවිරුවන් දෙදෙනා මාලිවල රාජකාර වලට ගහිල්ලා එක්සත්ජාතින්ගේ සමසාධක හමුදාවේ. ඒ දෙදෙන ලංකාවට එන්න හිටිය මීට මාසාහික කාලින් ඒ. අපේ කණ්ඩායම් මාරුකිරීම කරන්න දෙන්නනෑ අපේ මාන හිකො සබදම අපිට රදර කරන්න. මානොහිෙකු සභාවේ කරදරය නොකලානං ම පැහදිලුවම දන්නවා ඔය මරණයට පත්වෙච්චසාමසාධක හමුදාවල මේජර්වරයා සහ පොළොන්නර්වේ ඊළඟට කුරුණෑගල ඒ සොල්දාදවා. ඒේෙ රනයට පත් ප නෑ ඒ හුව මාරුකි වැඩසටන හරිියර කරගන්න තිබරුණා. ඒකනිසා අපේ රටහදාගන්න විනයක් ඇතිටක් කදන්න හොඳරටක් කදන්න මානමිකං සංවිධාන කරුණගල්ලා අපරාධකරුවන්ට බරපත්තල වැරදි කරන අයට දෙන දඩුවන් පාලනිකරන්න සීමමා කරන්න ඒවාට මානමිකං ඉස්සරහට දාන්න එපා කියන ඉල්ලීම සම්පිශේෂයෙන් මේ සීලු දෙනාගෙන්ම කරනවා. දගොටගත් කතුරේ මදෂ් පෙළිබඳ නතිமே ක්‍රരயாාවලයක් ഡുබ හිදීද සිදුකරෙන බව අග්‍රමතරනිൽ වික්‍රමසිංග මහතා අද පාලිමේතුවෙදී ්‍රකාශ කළ පලම න් ලන් ජති මහතාയමු කළ ප්‍රශ්නකට පිළිතුරු දෙමින් අග්‍රමාතවරයා ambiේ බව ප්‍රකාශ කලා. ොරක නිනේරුම් රජ්‍ය දල් අභාවිතාකිරයේ මුදල් විශුද්ධිකරය ආද විධ අපරාධ චෝදනා යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ අධකරණයකින් වරන්තු කර ඇති මුත් අධිකරය මගහර විදස්කත විසි්නය කවරුද. එසේ අිකනය ගහර විදස්කත වූය මරට ගෙන්වාගැනීම සදහා ගනු ලබන ක්‍රියමාගකවරේද. ශ්‍රී ලංකාය පවතින ආධිකරයන් තිස් දෙක හ මහ මහස්්‍රධිකන් හැලස් නමකින් ොතු ලබාගත යුතු ව නීති පොයත්තුම ම විත වාර්තාකර. තිබෙන ඒ සඳහා යම් කාලයක් ගත්වනතුරු එම තොරතුරයෙන් අද පසු ඉදිරයේ ද මෙම ගරු සබව ඉදිරිපත්තිරෙන බලාපොරත්තු වෙනවා ජාතන්ත්‍ර පොලිසිය අහහා රතුනිවේද නිකුත් කර අදාල ක්‍රියාමාර් ගැනීමයි. එඒ අධිකර නියෝග මත සිදු කරනවා. යම් සකරුව එකක ශ්‍රී ලංකා සමඟ ධර්පන ගිවිසුමකට එලම්ඹී අඇති රාජ්‍යක ස්ටි නම් ඔවුන්ට මේ රට ධර්පනය කිරීම සඳහා විදේෂ කටු අමාත්‍යයන් සහර අදාළ රජ්‍ය වෙත ඉල්ද මදිරිපත්ක තිබෙනවා අමම්කිසි විෂය පුද්ගලකෝ පුද්ගලයන් සබන්ධය දවවිමක් ගැන විමසන්නන්නේ නම් නීම තර. ලබදීමට ඇ බවම වන් ස ට ම ලන් ොතරම් කාලයක යක තුරතුර සභාගතරන ලන් ර්ු හෙද ද ද රාජ්‍ය සේ නිරත ච්ච මවැනි පුද්ගලයන් ගණනාවක්කින්නව. ඒත්ඒට අමතර තවත් නඩු තිබෙන. ඒ අඩු ියල්ලම ලබාගත්තහම ප ලාදෙටකල බලාපොරත්තු. ඒත් මේ නඩ ගන්න මෝක්කරරි කරුණ න්න බාදට ලුව මට කිව ඩ ර ල් ෝද. එල වෙලා තිබෙන ආකන්දර දශෂන පුදගල අතරකග ගන්නහකවල බලාතිබෙනවා අහිතන ඩුබයිවල මෙ හමක්රලලා ප රක්ංෂ මදහත් වලනි අතරංගර වැනික්රන්න පුළුවන්නම් ද ීරතු ද හර ාර් සුරක තුන් දෙෙන අත්තරංගට ගැනීම සඳහා විශේෂෙන්. වෙච්ච ක්‍රියමාර්ග මොවද. සම්පූනෙන් භාර්තා ලබන දෙන්න එල්ම් කරට ඒරටලු ගසාාවයට පුළුවන් අන්තිමතියනය කරගන්න අහිිතන්නේ මේ පුද්ගලයක් දනට පස්සෙ නීතිම පියවට ඩුබයිවෙල ගට තිබෙන. බයි රාජයේදී අතරඟගටත් මාහදුරේ මදෂ් නැති අපාධද කල්ි නායකෑ සම්බදධය කන්න ඉදිරිී ක්‍රියාමාර්ග පිබඳ සකච්ඡා පැත්වෙන බව පොලිස් මූලස්ථානය පවසනවා. ඔු සමඟ තවත් විසි පස්තෙනෙකූ අතරංගුවට ගැනනාා. මාකන්දුරේ මදූෂ ඇතුළු මෙම පිරිස යේ දිනේදී අත්තරංගුවට ගැනුනේ කොකින් මද්‍ර්‍යතෝකයක්ද සමඟයි. හිදි අත්තන ගු ගත්් ලන්කිකේකු අතර, රාජ්‍ය තාන්ත්‍රක ගන් ලපත්‍රෙහිම අයිකද සිටින බවට වාරතාාවනවා මාගනරේ මදදු ශැතුලු අත්තරන ගුට ගත් පිරිස මෙරට ගෙන්ව ීම ඇතුළූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මේවන වෙඩත්සා කචඡප පවැත් වෙනවා. රාජ ආරක්ෂක මාත්‍යයංශය සහ විදේශ කටයේතු අමාත්‍යන්ශයේ ඩබයි රාජ සමඟ මෙම රාජතා අන්ත්‍රක සකච්චාආරම්භ කරඇති බවයි පොලස්මූලස්ථානය සඳහන් කරන්නේ. මෙම අපාධකරුවන් අතඩංගොට ගැනීමේ මෙහෙුම සඳහා ශ්ලංකාේ පොලස් විශේෂකාය බලකායේ විශේෂ කණඩායමක්ද සහභාග වූ බවවාරතාවනවා වාදෂ ඩවයි රාජවේදී අතන ගොට ගැනීම හේතුවෙන් බල පැවැත්වෙන්නේ ඩවයි රාජේ නීතියද නැතහොත් ශ්‍රවලංකාේ නීතිතියන්න පිළිබඳව මේ වන විඩත් සංවාතියක් ගොඩ නැගී තිබෙනවා. මදෂ මෙට ආරක්ෂකංශ භහරයට ගැීමට ඇති හැකි අවසම් හන්දේ. ඩුබයි රජ්‍ය බලධහරින් සමගසාකච්ඡා කරන බවයි රජ්‍යමතිරුවන් විචවර් මතා පවසන්නේ. මදෂ රුබයි පොලිසිසිෙන් ය අතඩමට අරන්තියන. අමත් රජතාන්තක වශයෙන් අපට තාමත් දැනුවත්වීමක් කලන්න නැහැ අපි ආරංචයක්ක්ලබලතියන වාත රුමට අරතයන කියලා ඩුබයිල දිද්‍රයේද වැකටතු ඩුබයි ආන්රත් සමකසාචඡා කල වටකර ර පුළ ග කියලා පොරත්වය. ද ැලු වැනි අපරාධකරුවන් අත්තනං ගුට ගැීමට හැකිවී ඇත්තේ. ආරක්ෂකකාංශවලට සියරජකාරය ඉටු කිරීමට හැකි පරිදි රජය නිදහස් පරිරයක් ගොඩනගීම හතුවන් බයි පාර්ලිමින්තු මන්ත්‍රී හාර්ශෂනරාජ කරුණා මතා ප්‍රකාශ කළේ. එසිම දේශපාලල මැදිහත්වීමකින්. තොරව පොලීසියට ඒ අවශ්‍ය රාජකාරය කරන්න ජනාධිපත්තුමා ඇතුළු මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒක විය යුතුයි. මේ කාලසීමාවේදී විශේෂ මේ යහපාලන ආණ්ඩුව ආරම්භ කරපු දස් පහළවේ ඉන්නම් මේ වෙනකොට අපිට පුළුවම් වෙලා තියෙනවා මේ මද්‍රවේ යම්මාකාරයකින් පාලනයක් සිදු කරන්න. ඒ ගැන වැඩි අවධානයක් යොමු කරලා මෙ රටින් තුරන් කරන්න අපි බලාපොරොත්තු වෙන. වරාහි ක්‍රියාත්මක වාෆියාව ප්‍රභහකරට වඩා භයානික බව අමත්‍යේ මංගල සම්ර්වීරමහතා පවසඳවා. ෙකු ගැටලුව සම්බන්තයෙන් දැනවත් කිරීම සඳහ පැවති විශේෂ මාධ්‍ය හමෝකද අමාත්ත්‍යවරයා මේ බව ප්‍රකාශශ කලාා. වත්මන් ද්‍රේකු අධ්‍යක්ෂවරිය පත්කිරීමට ගත් තීන්තුව සම්පන්තයන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පල කලා.මතුමිය පත් කරේ මම මොකලමටමිය පත් කරේ මට ටාම් මටකයි ම චා සුනාමි කාලෙ මට හම්බුුණ ඒ කාලෙම එටට සංවිධානය යම් බලයක් තියෙන කාලේ ප්‍රමාදෝල නමුත් ඒකට මුහුණදීගෙන ඒ හැම. දේකට මව් හොඳ විසදුමක් දේපූ තරහවින්න පාි මේකට යකඩ ගෑනයක් කියලා බම හිතු. ඒ නිසාම තමයි ඒයට පස්සේ අපේ ලේගම්තු තමයිකිවේ ැක් ැටි කකලෝ. ිය වශයෙන් ඉන්නවා එනිසාම අපි ගමුද කියලා මම එක එක පාරට කිසිම දෙයක් නැතුව කැමති වනා විතරක්නේ මම එතුමිය හම්බුවෙන්න්න තිස්සලා පරණත්දැක මුද කැමිණට පේපර එක හදලා දාලා තමයි එතුමිය හම්ුව. නමුත්මට පෙනුනා ප්‍රභාකරට පවා මූුණ දීපු ශාස් මැතිනයට වරායිතික කබියෝගාත්පකයි කියලා වරායින්න මාසිියාව ටත් වඩා බරපතලයි. අනි නිසා තමයි එතුමිය මංලඟට අරගෙන මේ නවික හමුදාවට බාර්ධුණන ඔන්න එටකොට මහා. ඇවුණ රේගේ සිදුවී ඇතැ කියන වංච සහ දූෂණ සෙවිට අමත්්‍ය මණඩට කමිටුවක් පත් කරන බවත් රේකු පනත සංශූතය කරන බවත් අමත්‍යවරයාාව වැඩිතුරුටත් කියා සිටියා.හස්ටම්ක මෙහේවන්නේ මේරටයි එක්තරා ව්‍යාපාරික මාෆියාවත්. ඒ ව්‍යාපාරික මාෆියාවට අතහිත දෙන යම්යම් නිලඩාරීෙන් ඇැතුළෙඉන්නත් පුළුවන්. පසුගේ රජයඉන්න ඉහල්ලම පුද්ගලයෝ මේ ජාවාරමයේ යෙදුන අපේ ආණ්ඩු ආවයින් පස්සේ. අපේ ආන්ඩුවේ ඉන් අයත් මේ ජාවාරමට එකතු වෙලා තියන්. පම් බලාපොරොත්තුවෙනවා මාසයක් ඇතුළට එතුමියගේ වාර්තානුව. මුළු වරායම ඇතිවෙන වංචා දූෂණ ගැන ස්වාබැලීමේ අමාත්‍යමන්දල කවිටුව කමටරව රේගු පනත සංශෝධනය කරන්න ඉදිරිී මාස කීපය තුළදී වෙනස්කන් රාසියක් කරන්න බලාපොරොත්තුව වෙනවා. ේගු අධයක්ක්ෂ ිනාල් ප චල් හමයට ස්ථාර් රුවක් ලබාතීමත් සමඟ ඇත මාධ සහ දේශපාලනක් නී අවත්‍යවරයාට හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා එලක්ක කරමින් කළ චෝදනා සම්බහන්දීන්ද. අමාතතිවරයාම හිදී පිතුරු ලබාතුන්නා. අපේ ඒකන්තුමා මම ගෙදට ගෙන් ගෙන වන්ටුුවන්නගත්තියාගැ හුව. මෙතුමියගෙන් මේ අපේ ලේකන්තුමාව අමාත්‍යංශයේ කවරුහන්. ඔය කියපු මගේ අත්ති සම්බන්ධය මගේ ප්‍රසනල් ස්ටාෆක ඉන්න. කෙනවත් එහෙම කල්ලා තියනවාරි කියලා මෙතුමිය මට දවර ලකි වවා එහෙම කවුරුවත් පිතුමියට බලපෑම් කල්ල නෑක. මේ අය ඇත්තවාස්සම එල් එන්න වැල් නැටවඉන්න විපක් මේකෙන් ගොඩ එන්න හැදුව මෙම මාධ්‍ය හමුවට මුදල් අමාත්‍යංශය ලේකම්වරයා සහ යලි ේගවත් ්‍යක්ෂ ජෙනරල් දුරයටට පත් පි සෙම් චාල්ස් හත්මියද සහභහ කපනා. මහකන්නේ ව විමලදී ගැනීමේ වැඩසට අනසඳහා, රුපියල් ලියන පසමුදලක්වෙන් කිරීමට කැබිනත් අනුමතිය හෙමෙවුණා. තමත් ජෝචනාකි පේකටද අමමාත්ත මන්ඩලය අනුමතිය ලපාතුන්නා.. දෙදහස් දහට දෙදහස් දහන්නාවය මහකන්නේ අසුරුනලීම ආරම්භ කරතිබෙනවා. ගොවිචනතාවට සාධරණමිලක් ලපාතිීම සඳහා දිස්ට්‍රික් ලේකම්පරන්ගේ අධික්ෂණයටටේ විමිරදී ගැනීම සිදුකිරෙනවා. සම්පා ව ිලෝග්‍රමයක් ුපියල් හතලිස් එකට සහ නාටු සහ අනිකුත් වර්ගවල වී කිලෝග්‍රෑමයක්, රුපියල් ටිස් අටක සහතික බිලකට මිලතිීගෙනවා. සියලු රජයේ ආයතන සහ අනිකුත් ආතින වලට අදාලව සියලු පර්ශවයන්ගේ අදහස් හා යෝජනා ලබා ගනමින් සකස් කළ අල්ලස් හෝ දූෂණ වැලක්වීමම සඳහවන ජාතික ක්‍රාකාී සැස්ම ක්‍රියත්මක කරනවා දෙදහස් දහන්නාවය දෙදහස් පිසිත් තුන කාලේ තුළ එය ක්‍රියාත්මක කිරීමට කැබෙනක් අනුමැතියහිමිය වුණා මතින් නිදහස් රටක් බෙහි කිරීමේ වැඩ පිළිවල පුරල් කරනවා ඒ අයටතේ මද්‍රවි වලට ඇබැවුවන් පුරුත්තාපනය කිරීමේ ජාතික අධිකාරියක් පිහිටුුවනවා. එමෙන්ම විෂ මද්‍රවය හඳනා ගැනීම ට. නව තාක්ෂණ පකරන ஆனாෑ நேට පියவரගෙනවා. ත්‍රස්ත ක්‍රිය හේතුවෙන් දුබලතාවට පත්ව විශ්ාමකොස් හෝඉවත්ව සිටින ශ්‍රිවිදහමුදා සේවාපුදගලයන් වෙත සහන සැසෙනවා. එනි ්‍රවිදහමුදා සාමාජකයි එක්දහස් පන්ස හැත්තෑ තුந்தෙනෙකුට සහන සලසීමට அමා්‍යමண்டலிය මීට පෙර අனுමතිය ලබාදුන්නා. තවත් හත්සි අනූ දෙදනෙකු වෙත සහන සලසීමට කැබනක් අருමතිය හිමියුණ. සුබසාතන වැරසටහන් සදහ ප්‍රතිලාබින් තෝරාගැනීමේ ක්‍රමවේදයක් පේடுුවෙනවා. එයානුව? දෙදහස් දෙකේ අංක විසි හතර දරන සුබසාදක ප්‍රතිලාබ පනතේ විසි හත්වන වගන්තියටදේ කෙටුම්පත් කර ඇති නියෝග නීති කටුම්පත් සම්පාධක වෙත යමුකිරෙනවා.නව ක්‍රමவே දට අනුව සුභසාතක ප්‍රතිලාපත් තුරතුරුපාතතියක් පිහිටවීම සැලසුමයි. முලතිව கோෝகிලாய், පුල්ு ார்கி, කෝக்கிලாய் කලපුූ හරහා පාලම සහ ප්‍රේශ්‍ය මාර්ග எදිකිරෙනවා. வி්‍යපෘතිහේතුவின் முලතිව හා පුල්මුுඩே අතර දු கிම සියකින් පමණ අடுුවති බවට අපෙක් ෂාකිරෙනවා. චෙත්්ජනරජයේය සහ, දේශය වානිිච බැංකුවකින් මෝල්්‍ය පහසුකම් ලා ගැනවා. එම බැංකු සමග නයි සමුතිවලට එලබීමට අමාත්‍ය මන්ටලිය අනුමැතිය ලබා දුන්නා. දැන් කෙටවිරාවයක්. යෝන් පුරය දෙදහස් දහ නබිය වැටසටහන ලබන වාසේදී වීරවලදී පැවැත්වීමට නියමිතයි. මේ සම්බන්ධ පළමූසාකච්ඡාව අග්‍රමාතය රනිල් වික්‍රමසිංහ සහ, අමාත්‍යසා කල රක්්නාකැන මහත්තවරුන්ගේ ප්‍රධානත්වෙන් අග්‍රමාත්්‍යකාරුයා ලේදී පැවැත්වනා. යෝන් පුරේ වැඩසටහන ආරම්භකිරුණි අග්‍රමාතය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුවයි. මෙවර වැරසටහන ලබන මස විසිහත් වන දා සිට තිසෙක් වනදා දක්වා வீරවිල ජාතික පෂු සම්පත් සංර්ධන ම්ටල ගවිපල පරිශ්‍රේදී පැවත්වීමට නියමතයි. යෝන්පුරේ වැරසටහනේ ප්‍රදහන අරමුණක් වන්නේ තරුණ තරුණන්ට ජාතික සංහිධාව හා සම්බෘතිවාදය පිළිබඳ අවබෝධයක් ලබාදීමයි. ඒ පිළිබඳ අත්දකම් හෝමාර රීම මෙන්ම අධ්‍යහපන ක්‍රීඩා සංස්කෘතික සහ විනෝධ වැරසටහන්ද එහිදී පැවැත්වෙනවා. මතින්තොර තරුණු පරපුරක්බෙහිකිරීම සඳ ඔඕුන් දැන්ුවත් කිරීමද මෙහි ප්‍රධා අරමුණක්, ජාතික තරුණු සේවා සමභව සමහපති, එරන්ත වැලියන්ගේ මහතා සහ ආරක්ෂක අංශු ප්‍රධහනීන් ඇතුළු පිරිසක් මේ පිළිබඳ කරුණු සාකචාවට එක් ඩා. . වතුකම්ර වැටු ගටල දේශපාල වාසි සහ යොදා ගැනීමට ඉඩ නොතමන බව රාජච මත වඩවෙල් සුරේශ මහතා පවසෙනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළ වැලි කර්මාන්ත අමතැශ, පැවත මත මෝකදේ. මේ වතුකර ජනතාව පಡಿ ಪ්‍රರ් සම්ಂන්ඳವ. ස බන්ද තාಗරಣ අයිති ති ෙන. ර ියෝතියටට.ඒ වතුකර ජනතාව නියෝජ කන නියෝචජ්‍යත් අපිත් කවරුත් කාටවත් අපි බෙදල අයින් කරන්නබ. මට තේරෙනවා සමාර කට්ටිමේක වාසියට අරගන. පවුගේ දවසන වතුකර ජනතාවට එලාල්ලා ගාප මිනිසු. තුකර ජනතාව දේ ොක්ම ගනිතිබ මිනිසු. අපි ොක් කරපු කරති ඔක්ම අද දර විදියටට එවිල්ල වතුකර ජනතාව නියෝක නියෝතති ඇතුෙ ප්‍ර්නයක් ඇතිකන්න සූදානන් කරබව පැදිලි දේට ඉී දෙන. . පලිමේතු මත්‍රී සුනල් හදුන් නිත්ති මහතා. ළඹ ප්‍රාන මහිස්ත්‍රත් අධිකරණේ අද පෙනී සිටියා. ඒ පාලිමේතු මත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරින්ත වන ශෂී වීරවංශ මහත්මියයට එරහිව පවතින ඩුවකට අදාළව සාක්ෂී ලබාතිීම සඳහායි. ඒ සමඟ තවත් අධිකරණ පවත්කිහිපේක තුොරුතුරු දැන්. ගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු භහරදී, අවිදිමත් රාජ්‍ය තාන්ත්‍රි හා සාමාන්‍ය විදේශ ගමන් ලපත්‍ර ලබාගත්තයයි කියෙන සිද්ධියක් සම්බහන්ධයෙන් ශෂය වේරවංශ මහත්මියයට චෝදනා එල්ල වීතිබෙනවා. ඊට අදාල නඩුව කොළඹ ප්‍රධාන මහස්ත්‍රාත් ලංකා ජරත් මෙමනවී ඉදියේ අද විභාගයටගත්තා. හිදි සාක්ෂි ලබාදමින්, සුල් හදුන් නිතිහතා කියයා සිටියේ විමල් වීරවංශ මහතාගේ දයනිය සඳහා උපෙන් සාහතිකයක් ලබා ගැනීමට ඉදිරිපත්කරති වූ අයතුම් පත්‍රකට තමා සාමධන විනිශ්්‍රකාරවරයු ලෙස අත්සන් කළ බවයි. මෙ සම්බන්ඳෙන් වැඩදුර සාක්ෂි විමසිම මාර්තු දාහතර වනදාට කල්තැබුණ. එමෙන්ම අනෙක් සාක්ෂිකරුවුණ ජනතා වෙමුක්ති පරමුණ லேකම් ෙල්வின் සිල්වා මහතාට එදින අධිකරනය හමුව පෙනි සිටින ලෙසටද නොති සිනිකුත් කරුණ. හහින්ද රජපක්ෂ හතා අග්‍රමත්තවරයාලෙසටයුතුකරීම වලක්වාලමින් අභ්‍යාචනාධකරණය ලබාදුන් අතුරු තහනම් නෝගේ අභියෝගයට ලක්කරමින් ගොුණු කළ අභ්‍යච්නනාපෙත් සම් කැඳවීම මාර්තුූ දාහතර වනදාට කල් තැබනා. අභියචචනාධිරනේ ගොුණකර ඇති රීට් පෙත්සමල්ලා අස්කර ගනීමට අභියචචනාපෙත් සම්වල වගඋත්තරකරුවන් බලාපොතුවන බවදන්වා ඇැයි ඔඕුන් වෙනුවෙන් පෙනී සිටිනී තිජ්ඥවරු අධිකරනයට දැනුම්දුන්න. එමඉල්ලා අස්කර ගැනීම සඳහා පාර්ලිමෙන්න්තු මන්ත්‍රවරුන්ගේ අත්සන් ලබාගනීම මේේදිනවල සිද වන බවයි, ඔවුන් අධිකරණය හමුවේ වැඩිතුරටත් සඳහන් කළේ. ඔවන් එම රීට් පෙත්සම ඉල්ලා අස්කරගතහොත් මහින්ද රාජපක්ෂමහතා ඇතුළු පාර්ශවයන්ද, ඔඕුන්ගේ අභ්‍යාජනාපෙත්සම් ඉල්ලා අස්කරගැනීමට බලාපොත්තු වන බව එම පාර්්වේී තීතනයෙන් සඳහන් කලා. අභ්‍යාජනපෙත් සම් මාර්තුමස්සදාහතර වනදා කැඳීමටයි ශ්‍රේෂ්ඨ අධිකරණය නියෝග කළේ. ගලයා ෙොස් දෙනකු අතුරදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවිකහමු දා ලුතිනන් කකමට චදන ප්‍රසාධ ෙටියාරච්චි ඇළු සැකරුවන්තුන් දෙෙකු තවතුරටත් රක්ෂිත බධ ාර කත කෙරුණා. ඒ ලබන විසිවන දාදාක්वाයි. සිදධයට අදාළ දුරකතන වාර්තාාවල විද්‍යාත්මක සාක්ෂි සම්බන්ධයෙන් විවර්ශනයක් සිදුකරන බව අපාක්ධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිරණයට දන් වාසිටිය. ටිත ්‍යාරියෙක වූ මොහමද ියම් පහරගෙන ගොස්ගාතනය කිරේ සිද්ධිය සබන්ධයෙන් ගොළුගල අභිාච්චන පෙත්සම් මාර්තු දොලස්මනදා ැඳවීමට ශ්‍රෂ්ඨාධිරනය අද නියෝග කලා. මෙම සිද්‍යිය සබන්ධයෙන් මහදිකරනය මරන දඩුව නියමව සිටින හිටපු නියෝච පොලිස්පති වස් ුණනවර්ධන සහුගේ පුත් රවිදු ගුණවර්ධන ඇතුළු හයදෙනෙකුයි එම පෙත්සම ගොු කරඇත්තේ. මෙම නඩුවට අදාල මහදිකරන නඩු විභාගේ ලේකන ශ්‍රේෂ්ඨාධකරනය වෙත ඉදිරිපත් කරුණා. හැෙන්ක් වැැදු කර දධිය පිබඳ විශන සිදු කළ ජනාධිපති කොමිසමට විකෘති කල දුරකතන සංහද පට ලාදීම සිද්ිය සකරුවන් ලෙස නම් කළ, පචුවල් ප්‍රශර මාගමේ ර්ු නැලෝසිස් කොඹ ප්‍රදාානමහැස්්‍රවා අධකරනය හමුවේ පෙනේ සිටිය. රජයේ රසපරික්ෂකවරයා වෙත යවීම නියමිත දුරකතන සංවාදාඩංගු හඬ පට ඇතුළත් CDCD තැටි සැකරු ඉදිරියේ ලකුණු කිරීමට අධිකරනය අවසර ලබාතුන්න. ඒ සපන්දයෙන් විශ්ලේෂන වාර්තාාවක් ලබා දෙන ලෙස රජයේ රසපරික්ෂකවරයාට අධිකරණය නියෝගලා. දුර හස්රත් ප රක්ෂ ලබන සි පස් වන ල් . උපාධධාරයෙන් විසි දහසකට රැකයාලපාතිමත අශ්‍ය කටේතු ඉදිරි අයවැයින් සිදු කරන බව රාජච මත නිරෝෂන් පෙර හතා පාර්ලිමේතුවේදී අද ප්‍රකාශය කලා. ඒ පක්ෂනායක මහිදරාජ පක්ෂ හතා ුමකල ප්‍රශ්නයකට පිළ තුර තේමන්. ර තානයක නි අදමනකොට රැකයා විරහතු බාධාරී හත්තුන් හ තත් බඩ වැඩ ගන ති වැ ද මතු. සට විදැකියාවෙන් පෙළෙන එක මංහිතන්න්නේ වටට විශාල පාඩුවක්. ගරු අග්‍රමාත්්‍යතුමා අධිරෙන් අදිරට විශේෂ පුහුණුවදදීලා. ඒගොලන්ගේ උපාදයට හරියන පරිදි. ඒගොලන්ගො විධ දෙපාත්තුමේන්තු සහ ආයතනවලට සහ සංවර්ධ නිල්ධාරී පුරප්පාඩුවලල්ට ස්ථානගත කරන්නට එතුමා ඒකට ක්‍රියා කර. අපි මේ අවුරද්ධේ එන අයවැය තුලින් රැකයා විරහිත උපාධිධාරීන් විසිදහකට. අපි රැකයායි දෙන්ඩ අපි දැන් කටයුතු කරනවා. අපි රජයක් හැටියට අප මේ ප්‍රශ්ය විසදන්නට කටයුතු කරනවා යික් කියලා මතක් කරමින් අපේ ඒ වැඩපිල්ල නැවතත් බාධ කරන්න්න පයි කියලා ඉතාම කාර්යක ගෞරයි ඔබතුවාගේ . මේ වනකොට අරුදු හතරට බදල යෙන පන්දහක් විතරයි ඒකොට මේ ලබාදුන්නනක් ජාතික පක්ෂ පක්ෂකන්ට පමනයි මෙතුමා පාලිමෙන්තුව නොමගැනම් ඉතුවාට කිසිම සාක්ෂයන්න අපි ක් ාතික පක්ෂකන්ඩ විතරම් එක දුන්නයි කියෙලා එතුමාම මේ පාලිමෙන්තුව නොමකගවන ම මේ හැබිනට සන්දේශමං ඉදිරිපත් කරනවා මේක අපි විශේෂයම කියලා තියෙනවා කොච්චර රැකි වවිරතු පාධාරීන්ට රස්සවල් දෙනවාති කියලා මේ අපි වෙනස් කලනෑ ඔබතුමා මේ බලන්න ක තගන්න්න පා. දැන් සංහරතන පුවත් කෙහිබයක් වසවිසින් තොර පෝෂ්දායි ආහාර ජනතට ලබාදීමේ වැඩ පිළිවෙල ඇයටතේ කෘෂිකර්ග දොර්තුමේතු මගින් හෙළ පුචුන් හල් ආරම්භ කිරීම ක්‍රියාවටනක් වා තිබිෙනවා ඇතති ගම්පහ ප්‍රදේශියලේකම් කොට්ටහසේ ගන මුල්ල කලුවරහන්දිය හෙලපුචුන් හල පසුගේදා විෘත්තක වඩා. ඒ රාජ්‍ය මාත්‍යය අජිත් මානපිරම මහතාගේ ප්‍රධානත්තුවෙන්. ගම් පහ ප්‍රේශය තවත් හෙල පුචුන් හල් දෙකක් ඉදිරි දිනවලදී විවෘත්තකරීමට කටයතුය දාාති වෙනවා. රත්නපුර දිස්ත්‍රෙකේ පැල්මඩුල්ල ආසනේ මාර්ග රසක් සංවර්තනය කිරීමට පියවර ගැඩා. වත්තු ආස්ෘත ජනතාවගේ ගමන් පහසුව ඉලක්ක කර ගනිමින් මෙම මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට යි කට යුත්තු කරුණේ. එේ ප්‍රතිසංස් කරන කරුණු ලබට වසම සිල් ලෑන් කොටස මාර්ගය හා ගලගෙතර හකාරරි ගොඩන ගල්ලමෙන්ම තවත් මාර්ග ගහිපයක් ජනත අයිITට පත්කිරීම සිදබුණේ නියෝද් චමත්ත්‍යය කරුණ රත්න පරණ විතාන මහතාගේ ප්‍රධානත්තුවෙන්. මෙම පාර්ග ප්‍රතිසංස් කරනෙන් වතුකම්කරු පවල් තුන්සේකට පමණ සිත සැලසෙනවා. ොල්න්නරුව හිගුක් ගොඩ ප්‍රාධේශය සහපූර්ව ළමව ාධ්‍යස්ථාන, ගොඩනකිලි පහසුකම් පුළුල් කිරීමට රුපියල් ලක්‍ෂෝ සයක මුදලක් වෙන් කරතිබෙනවා.සිරි සිදහත් පූර්ව ලමවිය සංවර්තන අධ්‍යස්ථාන, ගොඩන කලි පහසකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉගෙන් පොලබන දරුවන්ට තුෂකරතාරසකට මුහුණදීමට සිදුවති වනා. ගොඩනකිලි පහසුකම් මෙන්ම ළම ද්‍යානේද සෙල්ලම් විදුලද සංවර්ධන කිරීමටයි හිංගුක් ගොඩ ප්‍රදශය සභව පියවරගෙන ඇත්තේ එම කටයුතු ප්‍රදේශය සභවය සහපති DR උඩවත්ව හතාගේ ප්‍රධහනත්වෙන් සිද නා ප්‍රදේශ සිදුකරන සංවර්ධන කටයුතු සම්බන්ධය. ජනනාතිපතිතුමාට හා රජයට, ප්‍රනාමේ පුද කරන බවයි, ප්‍රදේශවාසීෙන් පවසන්නේ. අපි අෞරදු ගානතිසේ ීද දුස්කරග අන්්‍යයෙන් පෙරපාසලේ වැඩ කටයුතු කරගෙන ගිය. අපිට හොඳ පෙරපාසට අධි තාලම. දැමට බහොම ස්තතුතිවන්ත වෙනවා ජනපත්තුමා ඇතුළ සහජයට ගර ගොඩ නග්‍රයයාශස්තුති ප්‍රධහන්තම පෙරපසල අබලලා ගොඩනැකිල්ල බසර කන්නනාව තිස පවතාගනගේ. අතිකර ජනාතිප්‍රතුමාගේ යාි බදුම පොන් ්‍යාපතියක්කතිය අ විශාල මුදලක් වෙන්කරලා පෙරපාසල් ගඩනකිල සම්පර්ණයම තසස් කනය කරන්නටක් මේ බින් පැතිිකඩ සම්පූර්නම ළම උද්‍යානක කට සවර්ධන කරීම සදහටු තිබෙන පොන ජනතාවවැඇට අතිකර ජාතිපතුමට ශේවා ම ිතිවන්වෙන් කැමති ොඳම පාසල ව්‍යාපෘති යටතේ නොවරලිය පේන්ට විද්‍යාලේ ප්‍රාථමික අංශය සිසු අයිතියට පත් කරුණේ රජ්චමාතය පීරාධක්‍රෂ්ණ මහතාගේ ප්‍රධහනත්වෙන්. ඒ සඳහා රජ්‍ය වය කළ මුදල රුපිය ලක්ෂ එකසේ පණහක් මෙමකින් එම ප්‍රදේශී දරුවන්ට පහසුකම් බ්‍රසක් යටතේ අධ්‍යාපනය හැදැරීමට ඉඩකඩ සැලසෙනවා. කිිුගොස්මහතා සංචර්ක සංවර්තන මණඩලේ සහ සංචාර්ක සංවර්ධන අධිකාවේ සබහපති දුරයට පත්කරතිබෙනවා. අමාත චෝන් අවර්තුන්ග මහතායි මෙම පත්කිරීම සිදු කරති බෙන්නේ. සංචාර්ක අමත්‍යන් ශීියර්තයේ පවතින සංචර්ක සම්මුතිකාරයංශය ඇතුළු තවත් අයතන කීපේකරද නවපත්කිකරීමම් කිහිපයක්ක් දුකරතිබෙනවා ඊට අබැල පත්තිල්ි පිරිනීම අමාත්‍යවරයාගේ ප්‍රධනත්වයෙන් ස දු කරුණා නව දුරය සම්හන්ධ හස්තැක්වූ කිශෂු කෝමස්මහතා. සංචර්කර්මාන්තයෙහෙල් කෑන්න්නේ ටේ ආර්ථිකවර්ධනයට ඉතාමත් වැදගත්ත කර්මාන්තයක් ඇති මේ කර්මාන්තය වෙනුවෙන් බගේ දායකත්වය ලබල දෙන්නට මට අවස්ථාවල ැබිලතියෙනවා. එරි රට වෙනුවෙන් යම්කිසි දායකත්වයක් ලබට දෙන්නට මම හිතුවක ඉතාමත් හොඳ අවස්ථාවක් කියලා මේ රටේ සංචාරක ව්‍යාපාරය තවත් ඉහල මට්ටමකට ගෙනියන්න. ඒ තුළින් රට බලාපොරොත්තුව වෙන ආර්ථික සංවර්ධනය කරා යමුකරවන්නට අපි සියලු දෙනාම එකමෙන්න්න අත්තල් බැඳගමු. සුලි සුළං තත්වයක් හේතුවෙන් ඩානෝය ප්‍රදේශයේ සමසෙට් වතුයායට අයත් නිවාසහයිකට හා නිසිදුවතිබෙනවා. මෙම සුලන් තත්ව හේතුවෙන් සමසිට් වත්යාජයේ නිවාස වල ටකරන් ඇස්වස්ටෝස්සාදිය මීටර් සියයක් පමණ දුරකට වෙසි ව යන අයිරු ජගමුදුරකථනයක මෙලෙස සරහන් වීතිබුණා. ඒේවෙතත් කිසිදු ජයවිතහානයක් වාරතාවන්නේ නැහැ අවතැවූ පුද්ගලියන් තිස් පස් දෙනකු මේ වන විට තාවකාලික ස්ථානවල රන්ඳවා තිබෙනවා. හනි වූ නිවාස පිළිසකරකිරීමටයුතු වත්තු පාලනනාධිකාරිය මේ වන විට ආරම්භ කරතිබෙනවා. දවසේ කාලගුණ උොරතුරුගෙන නන්නේේ තර් කාවිජය වංශ . ලගුණේ පිබඳවාවධාන යොම කරදට දෙවෙන උතුරු පාතර හැසු පාතුලට පසලු දෙකින් පසු වැසි හෝ ගිගරුන් සහිත වැසයඇතිවේ හැකි. ගුරුම්න් සහිත වැසියති වනට එම් ප්‍රදේශ වලට තාවකාලිව දසුල ැවේ හැකි අතර, අකු මගින් සිදුව හැය අතුරෝම කර ැනීමට අශ පිර කන්න අලෙස දු දැදපාත්මේතුව ජනතාවද ඉල්ලාසිදනවා. ස්මහන සරගම ප ත දිස් ්‍රේක් ඇත ස්තාන් වලට මට පනයක් තරම තද සි ක්ෂ කළ හැකි. දෙව ට හද ප්‍රදශ පළිබඳවාව ධන ම කරන විට ොම රහ තර දක්වා ුට ඔබෙන්වල මුහදු ප්‍රදේශවලට සවස්කාලේදී හෝ ස් ්‍රී කාලයේද වැසි හ ගරුම් සහිත වැසඇතවේ හැකි ගුරුම් සහිත වසියති වනට එම ප්‍රදේශවල ලක ද සුල ඇතිව හැ අත එවිට මුහදදු ප්‍රදේශ ටන් ට අල ක් ා.

www.ipnnews.lk.